ඇත වශයෙන්ම මම මේ සමුළුවට මට කතා කරන්න කියට ආරාධනාවක් ලැබු නම මන් සෑහෙන කල්පනා කරා මොකක්ද මම කියන්න ඕනේ කියලා. එතකොට මට මතක් වුණා ං අවුරුදු දාහතර පහළවක් විතර වෙන කාලේ මං කියන්නෑ කොච්චර කාලෙකට ඉස්සල් ලද කියලා. එතකොට මගේ වයස හරියට ගන්න පුදධනගන්න පුළුවන් ොත් ම අවුරුදුද හතරක් පහළොව කිිතර වෙන කාලේ මම පිස්සුවෙන් වගේ කියවපු පොත් වගයක් තියෙනවා. ඉංග්‍රීසි නවකතා වගයක් නවකතාවල නවතා දෙකක් සීරීස් දෙක් ඒ දෙකේම වීරවරියන් හෙදියන්. එමරිකාවේතා සන්දර්ි යෙමෙරිකාවේ ලියවෙච්ච කතා දෙකක් එ කෙනෙක්ෙ නම ම මටත්ක විදිහයට මන්ඳන්නේ දැන්කාලේ පොත් හොයා ගන්නත් බැරු ඇති අන මම තව ඉංගියයක් දුන්නමගේ වායස ගැන මේ චෙරි ඒම්ස් කියලා එක් කෙනෙක් අනිත් එක්කෙන සූ බාටන් ති මේ දෙන්නගේ කතා මම පිස්සුවෙන් වගේ ඔය හැම පොතක්ම කියව සිීරී සහක තිබ පොත් අතක් දහයක් පටන්ගන්නේ ඒ ගොලොන්ගේ ශිෂ්‍ය භාවි්‍යත එක් ශිෂ්‍ය හෙදියන් හැටියට පාසලට අතුල් වෙලා ඉට පස්සේමෑ ස්ටඩ් නර්ස් ස්ටා් නර් මේට්‍රන් ඒ මුළු කතාවම ඒ පොත්වල කියනවා. සහ එක්කෙන එක එක චරිතයක් වැඩ කරන්නේ දෙවනි ලෝක යුද්ධය කාලේ එච්චර වයසනෑ මම නමුත් ඒන පොත්නං ලියවෙන්නේ දෙවන ලෝක යුද්ධෙ කාලේ ත එතකොටයා යුද්ධෙක්කත් යුද්ධේ සේවය කරන්නත් යනවා හෙදියෙක් වශයෙන්. මිති මේ කතා කියවනකොට පොතේ හැම කතාවම වීරවරිය නවස්. වි එකක ප්‍රශ්නයනවා ත්‍රාස ජනක සිද්ධී ව නයි්‍යටි කරනකොට වෙන ජරමාර අලකලංචි. තොකොට ජීවිත බේරගන්න කරන සටන දොස්තරවරුන්ගේ එන බලපෑම් දොස්තරවරුන් එක තියන පොඩි රොමන්ටික් ගනු දෙනු ගැනත් එහෙම එහැම කියවෙනවා. නමුත් හරිම ලස්සන පොත්සාහ ඒ හෙදි ජීවිතය ගැන හරිම රොමන්ටික් පින්තූරයක් ඒ කතා හරහාය නව කතා හරහා නිර්මාණය වුණා. තොට මට පොඩිකාලෙකට මට හිතුු අනේ මටත් කැමති හෙදියෙක් වෙන්න කියලා. ඇවැයි ඒක වැඩි කාලයක් තිබ්බෙනෑ මොකෝ මව ටකක් ියගුළුවෙක් කෙනෙක් ඒ නිසා හෙදිියෙක් අ්‍ය එදි ජීවිතයට අවශ්‍යයේ එඩිතරකම මංගාව නෑ කියලා මට හිතුනා අනිත්තක මම ලේ දකිනොකොට බයවෙනවා කවරු හරි ටිකක් අසනීපෙන් ඉන්නකොට එහම ඒවට මැදිහත් වන්නත් මම බයයි ඇත්තම කියනවාන දි මට හිතුුණ මේක මට හරිියන් නෑ කියලා හැබැයි මම ඒ පොත් හරිම ආසාවෙන් කියවති මට ඒ නවකතා මට මතක් වුණා මම මේ. සමුල්ුවට ලෑස්ති වෙනකොට නමුත් මම දන්නවා ඒ කතාවල තියෙන ඒ ලස්සන යථාර්ථය නෙවෙයි ඔබගේ ජීවිතේ තියෙන්නේ කියන එකත් මම දැන ගනිමින් තමා මෙතන්ට එන්නේ ොක මම දන්නවා ඒ සුන්ද රත්වය ඇත්ත නෙවෙේ ඊට වඩා හාත් පසිංම වෙනස් තත්ත්වයත් තුළ මෙතන ඉන්න ඔබ සේවය කරන්න කියන එකත් ජීවත් වෙන්නේ කියන එකත් මම හොඳ ඉදන්නවා. ඒ නිසාම තමයි මේ හෙදි සංගමයේ වැදගත්කමත් මේ ඔබ එකතුවීමේ වැදගත්කමත් ඔබ සංවිධානය වීමෙන් වැදගත්කමත් මොකෝ වෘතියක් හැටියට හෙදි වෘතිය ආරක්ෂා කිරීමත් හෙදිවෘතිය තවත් දියුණු කිරීමටත් වර්ධනය කිරීමටත් විශාල වගකීමක් තියෙනවා බ ඔබ වෙනුවෙන් විතරක් නෙවෙයි රටේ සෞඛ්‍ය වෙනුවෙන් ගත්තාත් මේ රටපුරවැසියන්ගේ සෞඛ්‍ය දිහා බැලුවත් අපේ සෞඛ්‍ය පද්ධතියදිහා බැලුවත් ඔබට විශේෂ සහ ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් කළ යුතුවතියෙනවා සහ කළ හැකිවතියෙනවා. එක මම දකින විදිට හෙදිවෘතිය තුළින් අපිට ලබාගන්න පුළුවන් දෙයින් අපි ලබාගන්නේ අබමල් රේනුවක වැඩක්. ඊට වඩා විශාල සේවයක් සෞඛ්‍ය පද්ධතියට ඔබ සියලු දෙනාගේම වෘතිය තුළින් ලබාගන්න පුළුවන් කියන විශ්වාසයක්ක තමයි මම බොහොම සතුටිං මෙම සම්මේලනයට මෙම සමුළුවට අදහස් කීපයක් ඔබ සමඟ බෙදාගන්න ඉදිරි ඒ ආරාධනාව පිළිගත්තේ. ඇැ මෙහෙමෙහෙකුත් තියෙනවා. අපි නර්සිං ගැන කතා කන්නකොට. පොඩි අදහසක් තියෙනවා සමාජයේක වැඩිය සුදුසු ස්ත්‍රීන්ට කියලන. ැ මෙතන වැැලුවත්. යට අනුපහක්ම වගේ ඉන්න ස්ත්‍රීන් සහ මට ලැබුණු තොරතුරු අනුවත් හෙදිවෘර්තියේ දැනටත්ියයට අනුපහක් ස්ත්‍රීන් වැඩ කරන්නේ. ඇයි මේ මේක සුවිශේෂී සුවිශශේෂී විදිට ස්ත්‍රියක්ට වැඩිය සුදුසුයි කියන එක කොහෙන්ද හැදිලා තියෙන්නේ. මොකක්ද මේ සම්බන්ධය. කොහොමද ඒ නිකංද අප වෛද්‍යවෘර්තිය ගත්තම එක එහෙම නෑනි? ඉදවර්තිය තුළ අද වෙනකොට සියට පණහට පණහාවගේ ස්ත්‍රීපුර්ෂ දෙපාර්ශවයම හිටියට හෙදිවෘර්තිය ගත්තාම අපි නිකං එක අනිවාරයේ ිත් අපේ ඔලුවේ එක පාටම හෙදිය කිව්වම ඇඳන්නේත් ස්ත්‍රියක් මේක එන්නේ අර අපි දැක්කා අපි දකිනවා හෙදිවෘර්තිය තුළ ටිකක් අ අපි ගත්තාම නිකං අර රැකබලා ගැනීමේ චරිතයක්. සුවපත් කිරීමේ චරිතයක්. කාරුනික සහකම්පනය තියෙන. එහෙම ගතිලක්ෂණ තියන පුද්ගලය ක අපි අපේක්ෂා කරනව සහපි දකිනව සහ ඔබගෙන් සිද්ධත් වෙනවා. ඒ ඒ අර රැකබලා ගැනීම. සුවපත් කිරීම කියන කොටස සෞඛ්‍ය ශෂේත්‍රයේ මනිතාය වෛද්‍යවවරුන්ට වඩා සිද්ධ වෙන්නේ එතකොඩා අපේ සමාජයත් ඇතවයෙන් අපි ෝ ජාත්‍යන්තරව ගත්තාත් අ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය දේ තුලින් අස්ත්‍රීන් පුරුෂයන් අතර තියන ජීවවිද්‍යාත්මක වෙනසට දෙන සංස්කෘතික නිර්වාචනය හරහා අපි සාමාන්‍යයෙන් දකින්නේ අන්න ඒ චරිත ලක්ෂණ විශේෂයෙන්ම තියෙන්නේ ස්ත්‍රියගාව කියලා. රැක බලාගැනීම ආදරය දක්වන සුවපත් කිරීම අපි කොහොමටත් අපේ පෞද්ගලක ජීවිතයත් මේක අපි කරනවා. එනිසා මේ වුෘුතියට වැඩියම සුදුසු ස්ත්‍රීම් කියන මතයක් සමාජය තුළත් තියෙනවා මහිතනේ අපි ඒක බලාපොරොත්තුත් වෙන ගෙන් පොඩි අසාධාරණයක් අපේ හෙද සහෝදරයන්ට සිත්වෙනවා නමුත් ඒක මම මෙහෙමත් දැක්කෝ. එකක් ඇයි අපි ඒ ලක්ෂණ ඒ ගති ලක්ෂණ ගැහැනු ලක්ෂණ හැතිට දකින්නේ නේද රැක බලාගන්න පුළුවන්කම සෙනහස දෙන එක ඒ සුවපත් කිරීම පිරිමි ගතිගුණයක් වෙන්න බැරි ඇයි ඇයි ඒක සුවිශේෂ සහ විශේෂිතවම ගැහැනු ලක්ෂණයක් ඇතිට මේ සමාජය භාර ගනි එතනත් තියෙන පොඩි අවුලා මොක එතකොට අපි පිරිමි දිහා බලන්නේ පිරිමි කියන්න මේ කිසි දෙයක් රැක බලා ගැනීමම් සුවපත් කිරීම් ආදරය කරුණාව මේ මමනවත් පෙන්නන්න බැරි අය හැතියට. ඒත් තික් අවු අදහසක්නේ ඉති මහිතන ඇතවශයෙන්ම මේ හෙද්දිවෘතිය ගැන බලනොකොට සහ ඒක තුලින් එතකොට අපි හෙදිවෘතිය දිහා බලන්නෙත් අ සුවිශේෂී වූ විශේෂයම ස්ත්‍රීන්ට මූලික වෙච්ෂ වෘතියක් නිසා ඒකත් බලපානවා මම හිතන්නේ බොහෝ විට ඔබට තියෙන මේ වෘතිය ප්‍රශ්න එක්කත් ඒ වෘතිය ගරුත්වය සහ ඔබට නිසි තැන ලැබීමේදී. මේ ස්ත්‍රීපුර්ෂ සමාජභාාවීය සමාජ අර්ථකතනයක් මේකට බලපානවා කියල මම හිතරවා. මොකෝ අපි දන්නවා සමාජයේ ගත්තාම, ගැහැනු වැඩවල්ට දෙන තැනක් තියනවා. ද ගැහැනු වැඩවලට අපේ සමාජය තුළ තියෙන පිළිගැනීම අඩුයි අනිත් වැඩවලට වඩා මොකෝ ඒවා එතකොට වෘර්තිමයකාරය නෙවේ ඒව නිකාඟ අපි අර ස්වාභාවිකම අපේ තියෙන් ඕන දේවල් ඉතින් ඒකට වැඩිය අවධානයක් ඕනෙත් නෑ ඒ වෘර්තිමය වශයෙන් බලන්න ඕනෙත් නෑ ඒව ගැහැු වැඩ. ඒ ගෙදරක් එන්නත් ඕකනඒ වැඩත් නෙවෙේ ඇත්ත වශයෙන්ම. අපේ සමාජය තුළ ඒවා දකින්නේ ස්ත්‍රීන් කරන වැඩ වැඩ හැටියට නෙවෙේ. ඒවා අපි මුණවා දේවා. නිකං ඉබේ වෙන දේව. අපි ඔක්කලාටම ඉපදිච්ච ගමන් නිකක් සහජයෙන් මේවා තියෙනවා. එනිසයිව ඉබේ කෙරෙනවා. ගෙදර වූයන පිහන කවරුහලි ලෙඩවනාම බලාගන්න එක මෙ සියල්ලව නිකං ඉබේට වෙනවා වගේ දකින්නේ. වැඩ වෙනවා ඒ වෙනවා. ඒවා කරන ස්ත්‍රීං වුණත් එව වැඩ හැටියට දකින්නෙත් නෑ නේද අපි වැඩ හැටියට දකින්නඒව වෙනවා ඒක පොද්දී ඒක ටිකක් අර වෘතිය මට්ටමට ආවාම යම් කිසිවිදකට වැටුපක් ලැබෙනවා නමුත් අර පිළිගැනීම එක වෘතිය භාවය ගැන සමාජය තුළ තියෙන අදහසේ පොඩි තියෙනවා ඒක වෙනසා අනිත් රැකය කියන අප හිතමු ගෙදර උයන පිහන වැඩේ වෘතියක් හැටියට කරනකොට ඒශේස්ත්‍රයේ ඉහළම යන්නේ ගැහැනු අයනෙවේ පිරිමියන්න. හැබැයි බහුතරයක් ඒ වැඩේ යෙදෙන්න්නේ කවුද මේ රටේ ස්ත්‍රීම් අපි හැමදාම කරන වැඩා එතකොට ඒකට ආගයක් නෑ. අපි හැමදාම රැක බලා ගැනින්ව සුවපත් කිරීම ඒවා ඔක්කොම කරනවා. එක අපේ වෘතියක් හැටියට කරනකොට ඒකට ලැබෙනෘර්තිමයෘර්තිමය වටිනාකමෙත් පොඩි වෙනසක් තියනවා. ති අහිතන මෙතන අර අපි මේදි අපි වෙන මම කතා කළ යුතු දෙයක් දවසක මේ ස්ත්‍රීපුර්ෂ සමාජභාවී අර්ථ දැක්වීම තුළිනුත් ගැහැනියගේ අඩ ස්වාභාවිකයි කියලා කියන වැඩකොටස වෘතියක් බවට පත්වෙනකොටත් ඒකට ලැබෙන අඩු සැලකිල්ල ගැන අපි කල්පනාකරන්න ඕනි සහ අපි හිතන්න ඕනේ. සහයක අනිත් පැත්තටත් වැඩ කරනවා. අපි ඒක වෘතියක් හැටියට වැඩ කරා කියලා. අද වැටුප් නොලබා ගෙදර කරන වැඩ අඩු වෙලා නෑනේ? නේද? ඔද අද ඔබ මෙතනේ ඉන්නේ. මෙතන ඉන්නවංහස මං කැමති යහන්න මෙතැන ඉන්න සහෝදරියන්ගේ ඔලුවේ මේ වෙලාවෙ මේ වෙලාවේ ඔබේ තියනම් මනසමේතියන් මහොත සියයට සීයක් මෙතන නෙවෙයිනේ සියයට පණහක් විතර ගෙදර එක්කනෙ දැන් දොළහට කිට්ටු වෙලා දවල් කෑම න අපි දිවාහාරගන්න වෙලාවලං වෙලා පොඩ්ඩක්හරි ඔබේ හිතේ තියෙනවා නේද ගෙදර මොනව වෙනවාත් දන්නේ උදේ පාන්දර නැටට උයලාපු කෑම ටික හරියට වෙලාවට කයිද රත්කර ගනීද රස්කු කරකට බත් එක දායිද ඕක බෙරිකර ගනීද ඊට පසේ හෝදන්න නැතුූ ොහොම තියල යයිද අපි ගෙදර ගාම ඕක හෝදන්නත් වෙනවා. පස ගෙදරයාන ගමන් ඔක්කොම දවල්ට යපු රෑටත් කියල වයපුද ඔක්කොම කාලා තිබ්බොත් දැන්ගෙදර ීල රැටත් උ යන්න වෙනවා. ොන් ොලුව ඕක ැද චුට්ටක්රි නැද්ද ළමයිතික ගියාද පාන්සියට හරියට ගෙනනිිච්ද මහත්තයා ගෙනනිච්චද ගන්න මතක් වෙයිද අනි වාර්යම ඔළුවේ තියෙනවා ඕක. ඇනි මොකෝ ඒ අර අපි වැටුක් නොලබා කරන ඒ ක්‍රියාවන් උත් කරන ගමන් තමයි ඔබ ඔබේ මේ කාර්ය කරන්නේ. ඔබ මේම මේ කාරය කරන්න ඒවට අපි සමාජ විද්‍යාව තුළ අපි ඒව හඳුන්වන්නේ සුරැකුම් වැඩ හැටියට. ඇබැ මේ සමාජ ක්‍රමය තුළ ඒ සුරැකුම් වැඩවලට දෙන තැන ඉතාමත්මාඩුයි සුරැකුම් වැඩ වැඩ හැටියට ගණංගන්නෙත් නෑ. සුරැක්කුම් වැඩ තුළින් මේ ආර්ථිකයට මේ සමාජයට වෙන කොච්චරක් දුලට මේ සමාජය පවතින්න මේ සුරැකුම් වැඩ අවශ්‍ය වෙනවාද කියන එක ගැන සමාජ කතිකාවක් නෑ. තිය අපි හිතාන්නේ මේක වෙනස් විය යුතුයි. මේක වෙනස් විය යුතුයි. සුරැකුම් වැඩ හරහාම තමයි මේ සමාජ පැවැත්ම තියෙන්නේ. අපි හිතාන්න අපි සුරැකුම් වැඩවලින් අයින් වුණොන් මේ සමාජයට පවතින්න පුළුවන්ද. දවසක් පවතීද. දවස් දෙකක් යන්න පුළුවන්වෙේ ෂේප්ප එක එමනවා හරි. ඊට වඩා බැරිවෙනවා. මේ රටේ සියලුම කාන්තාවන්, සියලුම ස්ත්‍රීන් සුරැකුම් වැඩවලින් අයින් වුණොත්. අපි පොඩි ස්ට්‍රයික් එකත් දැම්මොත්. කොහොමද මේ සමාජය පැවතන්න පුළුවන්ද. පැවතෙන් නෑ. නමුත් ඒ අපි කරන වැඩවලටත් කිසිම අගයක් නෑ අපේ වෘතිය තුළ අපිඒ කරන ඒ දවිත්වකාරය පිළිබඳ කිසිම ඇගයීමකුත් නැතුව. තක්සේරුවක් නැතුව තමයි අපේ වෘතියත්, ෘතිමය ජීවිතයක් අපිට අතකරන්න සිද්ධ වෙලා තියන්නේ. මේ නිසාම තමයි වැඩකරන එක න ගෙදරින් පිට සියලුම කාන්තාවන් වැඩකරනවා. නමුත් ගෙදරින් පිට වැඩකරන ස්ත්‍රීන්ට ඒ බර වැඩි වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිත එන්න එන්න අර්බෝධකාරී සිද්ධ වෙලා තියෙන්නේෙත් ඒ සුරැකුම් වැඩ ගැන සමාජයේ තියෙන අවතක්සේරුව නිසා. සහ මෙහෙම කාරණාවකුත් තියෙනවා. ඒ අපි කරන සුරැකුම් වැඩ ජීවවිද්‍යාත්මක හේතුවක් නිසා නෙවෙයි නෑ අපිම කරන්නේ නේද. ඔය තේකෝප්පයක් හදාගන්න එක ඇඳුන් ටිකක් හෝදගන්න එක ගෙදර සුද්ධ පවිත්‍ර කරන එක ජීවවිද්‍යාත්මකව පිරිමීන්ට කරන්න බැරි වැඩක් නෙවෙයි. නමුත් ඒ අනිවාර්යෙන්ම හැනු වැඩක් බවට අප සමාජය තුළ පත් වෙලා තියනවා. ති මේවත් වෙනස් වෙන්න ඕනේ ඉතින් මේ හෙදි ජීවිතයට දිජුවමාදාල නැති වුණත්. ඔබට තියෙන වෘතිමය වටිනාකමත් ඒෘතිෘතිය හරහාෘතිය තුළ ඔබට දෙන පහසුකම් ජීවිත සියලුම කොටස් කළමනාකරණය කියර ගැනීමට. වෘතිය කොහොමද උදව් කරන්න කියන හේතුවලටත් මේ ස්ත්‍රීපුර්ෂ සමාජභාවීය ඒක තුළින් සුරැකුම් වැඩවලට ලැබෙන අවතක්සේරුවත් අඩු තක්සේරුවත් ගැනත් අපි හිතන්න වෙනවා. ම අවසාන වශයෙන් මම කියන්න කැමති මොකෝ ජාතික ජනබලවේගේ හැටියට ඔබ දන්නවා අපි සියලුම ශේෂත්‍ර පිළිබඳ ප්‍රතිපත්ති සම්පාධනය කරලා තියෙනවා. ප්‍රතිපත්ති විශේෂයෙන් අපි අවධානයක් දීල තියෙනවා අපේ සෞඛ්‍ය ප්‍රතිපාතිය දෙසට කෝ අපි හිතනවා සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ වර්ධනයට මේ රාටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් කියන එක අපි දකිනවා නමුත් මටත් පිළිගන්න වෙනවා ම මේ සමුලුවට සූදානම් වෙනකොට අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පොඩි දුර්වලතාවයක් වලතාවයක් යන්නේ අපේ අතහැරුණු දෙයක් තියනො ඒක සෞඛ්‍ය වෘතිය තුළ හෙදියගේ කාර්ය භාරයට අපි මීට වඩා අවධානයක් දිය යුතුයි ඉතින් මම ආරාධනා කරනවා මොකෝ මේ වෙලාවෙත් අප සෞඛ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්තිය අලුත්කරමින් යන්නේ ඔබට පුළුවන් සමස්ත ලංකා හෙදි සංගමය හැටියට අපේ අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට ඔබේ යෝජනා අදහස් දෙන්න කියන එකක් මම ඉල්ලීමක් ඇැතිට ඔබේ වෘතිය සමීතියට ඉදිරිපත් කරවා මොකෝඒ එක අපිට බෙහෙවින් උපකාර වෙනවා. අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය තවත් දියුණු කරන්න. මොක අප අප දැක්මෞඛ්‍ය දැක්ම අපි අරර පටු ලෙඩ අසනීප හොඳ කරන තැනට එහා ගිලල්ලා අසනීප වලක්වා ගන්න සහ විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍ය සේවය කියන එක ශක්තිමත් කරන දැක්මක් එ අපි සෞඛ්‍ය ප්‍රතිපාතිය නිර්මාණය කරලා තියෙනෙ. තින් එතැදි අපි දුණ ලකිනවා විශේෂයෙන්ම හෙදියන්ට අ අසනීප වලක්වා ගැනීම. හෙල්ත් ප්‍රමෝෂන් කියන කොටසේ සහ ප්‍රජා සෞඛ්‍ය සේවය තුළ හෙදිවෘතියට විශාල වගකීමක් විශාල ර්ය ාරයක් ති යන බව අපි විශ්වාස කරනවා ඉතින් ඒනිසා ඒ කොටස තවත් ශක්තිමත් කරන්න සහ අර වෛද්‍යවරුන්ගේ දැක්මයෙන් විතරක් එහාට ගිය ඊට වඩා පුළුල් සෞඛ්‍ය වෘතිමය සහභාගිත්වයක් අපේ ප්‍රතිපාතිය තුළ ඇතුල් කරන්න මම යෝජනා කරනවා ඔබ වෘතිය සමිතියක් ලෙස අපිට ඔබේ යෝජනා ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම ඔබේ වෘතිය භාවය තව දියුණු කරන්නත් වර්ධනය කරන්නත් මොනවගේ යෝජනා අපේ ප්‍රතිපත්තිය තුළ අපේ එකතු කළ යුතුද කියලා. උකෝවල් මහාචාර්යතුමා කිව්ව විදියට අපි දන්නවා අපිනාම් විශ්වාස කරන්නේ හෙදවෘර්තිය ඉහල තැනක තිබිය යුතුයි ඒකට අවශ්‍ය අධ්‍යාපන පසුබිම හැදිය යුතුයි. අනිවාර්යෙන් උපාදිය දක්වා දියුණ විය යුතුයි. ඒ උපාදිය සහ පස්්චාත් උපාදිය කියන එකත් ඇතුල් වෙන්න ඕනේ විශේෂය සෞඛ්‍ය විවිධ ශත්‍ර විවිධ විෂන් විධ ශෂේත්‍රවල විශේෂඥයන් හැටියට හෙදියන්ට පුහුණුවීමට අවස්ථාව ලැබිය යුතුයි ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට මානසික සෞඛ්‍යද සර්ජරිද සියලුම ශේත්‍ර පිළිබන්ඳද වෛ්‍යවරුන්ට වගේම හෙදියන්ටත් ඒ විශේෂක්න පුහුණුව ලැබමින් තමන්ගේ වෘතිය මාර්ගයේ ඉහල ෑමට ඉඩ සලස්වන අධ්‍යාපන ප්‍රතිපත්්‍රියකුත් අපේ සෞඛ්‍ය සේවය තුළ හෙදියන් වෙනුවෙන් තිබිය යුතුයි කියන කපී ඇතුළත් කල්ල තියනවා ඒ එක අපපියන් තැන තාවව දියුණු කර යුතු. අදටත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ විශේෂම විශ්වවිද්‍යාලය තුළ ෙදි පුහුණුවට සහ හෙදි අධ්‍යාපනයට ලැබෙන අවධානය කිසිසේත් ප්‍රමාණවත් නෑ ඒ මීට වඩා විශාල වසයෙන් දිය යුතු ඒ දියුණුවය යුත්තේ. හුදෙක් මෙතනර විදේශ විනිමය ලබාගන්න මෙහෙ ඉන්න හෙදියන් ටික පිටරට පටවනයක හින්දම නෙවෙයි. නමුත් අපේ සෞඛ්‍යයට අනිවාර්යම අධ්‍යවශ්‍ය දෙයක් හැටියට හෙදිවෘර්තිය දියුණු කිරීම සඳහා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනස්විය යුතුවයි. අ ඒ නිසා මේ සියලුම යජ ප්‍රතිපත්ති මාලාවතුලා අපි දැක්කලා තියනවා තියවුණනාට මංහිතා නීට වඩා දියුණු කරන්න පුළුවන් ඒ දියුණු කිරීම සඳහත් ඔබේ සහයෝගත් ආේක්ෂා කනෝ ඉතින් මම නැවතවතාවක් යෝජනා කනෝ බ ඔබේ සාමිතිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය බලල එක අඩු පාඩු පෙන්නල ඔබේ වෘතිය පැත්තෙන්. ඒට එකතු කරන්න පුළුවත්දයක් තියෙනවන එකතු කරන්න කියන්න ආරාධනාවත් කරන්තියනවා. අවසාන වශයෙන් මට කියන්න තියනෙ මට ඇත්තරම සතුටුයි මෙහෙම පේනකොට විශාල ස්ත්‍රී බලකායක් ඉන්නවා වගේ මට පේන්නේ. ඒක මට ටිකක් වෙන සද දැකීමක් මොකොමම සාමාන්‍යෙන් දේශපාලනය කරනකොට හරිම අඩු අවස්ථාවල තමයි බහුතරය ස්ත්‍රීන් ඉන්නේ. ඇං මගේ පිටි පස්සෙත් ඉස්සරහත් බොහෝ විට බහුතරය පිරිමි පක්ෂය අද අද ලොකු වෙනසක් තියෙනවා. මේ රට වෙනස් කරන්න නම් අපි විශ්වාස කරන්නේ මේ රටේ ස්ත්‍රිය අනිවාර්ය ඒ වෙනසේ අනිවාර්ය නායකත්වයක් දැරිය යුතු කොටසක්. මොකෝ අපි මේ රට වෙනස් කරන්න ඕනේ මේ තියන සිිස්ටම් එක ප්‍රතිසංස්කරණය කරන්න නෙවේ වෙනස්ම සමාජයක් ගොඩනගන්න. ඒ වෙනස් සමාජය තුළ අපිට අවශ්‍ය වෙන්නේ මීට වඩා අදට තියෙනවාට වඩා සංවේදී අදට වඩා තිය අදටටා ප්‍රචාන්ධත්වය අඩු මුරුදු ආදරනීය සමාජයක් ආදරණය ලෝකයක් එකනෙකා සූරාකෑමට ලක් නොකරන සමාජයක් එකිනෙකාව රැකබලාගන්න සමාජයක්. සාමූහිකත්වයට මුල් තැන දෙන සමාජයක්. අන්න එවැනිමා නායකත්වය අනිවාර්යෙන්ම මේ රටේ ස්ත්‍රීන් ගත යුතුයි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. ඒ නිසා මෙතන ඉන්නේ එවැනි ත්‍රීන් එවැ නායිකාවන් ඔබට තියෙනවා මෙතන විශාල කාර්යභාරයක් කරන්න ඉතිං ඒ නිසා ඒ අලුත් ලෝකේ. අලුත් ලෝකය එනවා මතකතියාගන්න ඒ අලුත් ලෝකයේ හුස්ම අපිට දැන් ඇහෙනවා පොඩ්ඩ පොඩ්ඩ ඇහෙනවා ඉතිං ඒ අලුත් ලෝකය මවන ඒ කාර්යයට ඔබගේ සක්්‍රියදායකත්වය දෙන්න කියන ආරාධනාව කළමින් ම නිහඩ වවා බොහොමත්මිස්තුතියි